ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම ශ්‍රී ලංකන් ටෙක් ටිප්ස් YouTube channel එකට. ඔන්න අද මම අලුත්ම වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ගේන්නේ කොහොමද OBS project එකේ screen recording සම්බන්ධ settings හදාගන්න කියන එක. ඊළඟට මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද ඔයගොල්ලන්ගේ mobile phone එකේ screen record කරන්නේ කියන එක ගැන. හදාගන්න කියලා. අපි OBS open කරගමු. විශේෂයෙන් කියන්න ඕනේ ඔයගොල්ලෝ මුලින්ම OBS run කරනවා නම් first time run කරනවා නම් ඔයගොල්ලන්ට මුලින්ම auto detect wizard කියලා එකක් run කරයි. ඒකෙන් කරන්නේ ඔයගොල්ලන්ගේ device එකේ තියෙන performance අනුව encoder presets වගේ දේවල් මේගොල්ලෝ හදලා දෙනවා. ඉතින් මම මේ video එකකින් මේ කොටසින් කියලා දෙන්නේ ඒ settings හැර තවත් ඔයගොල්ලන්ට customize කරගන්න ඕනේ විදියවල් ගැන. හරි අපි යමු settings tab එකට. හරි ඔන්න open වුණා settings. මුලින්ම ඔයගලන්ට පේනවා general කියලා එකක්. ඉතින් ඒකේ language එක තියෙනවා, theme එක තියෙනවා. ඔයගලන්ට ඕන එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට තියෙනවා automatically check for updates on startup. මේ settings ගැන මම වෙන වෙනම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මොකද ඕන කෙනෙක්ට මේව තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා comment එකක් දාන්න. මෙතෙන්දි check for updates on startup කියලා කියන්නේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ PC එක start කරද්දී ඔයගොල්ලෝ network එකට connect කරලා තියෙනවා නම් OBS වල ඔයගොල්ලන්ගේ තියෙන older version එකක් නම් එහෙම older version එකක්ද තියෙන්නේ කියලා මේගොල්ලෝ update කරනවා. ඉතින් ඊළඟට තියෙන open stats dialog on startup. ඒ කියන්නේ OBS application එකේ දැන් තියෙන status එක පිළිබඳව පොඩි pop-up එකක් ඕගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් ඕගොල්ලෝ එහෙම pop-up එකක් ගන්න කැමති නම් ඕගොල්ලෝ මේක check කරන්න. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ඕගොල්ලන්ගේ start up time එකට මේක සමහරලාට effect වෙන්න පුළුවන්. සමහරලාට ඕගොල්ලන්ට high spec PC එකක් තියෙනවා නම් ඒක වැඩි ප්‍රශ්නයක් වෙන්න නොවෙන්න පුළුවන්. ඕගොල්ලන් කැමැත්තක්. ඊළඟට තියෙනවා output එක. මුලින්ම තියෙනවා show confirmation dialog when starting streams. මෙතනදී streaming සම්බන්ධ options දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ streaming කරනවා නම් OBS එක පාවිච්චි කරලා ඔයගොල්ලෝ ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මම මෙතනදී කියන්නේ screen recording සම්බන්ධ විතරයි. ඊළඟ video එකකින් මම ඔයගොල්ලන්ට OBS එක පාවිච්චි කරලා stream කරන්න කොහොමද කියන එක ගැන කියන්නම්. තුන්වෙනියට තියෙනවා show confirmation dialog when stopping recording. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ රෙකෝඩින් කරන එක නවත්තන ඔප්ෂන් එක දුන්නාම නවත්තන්න ඕනේද කියලා do you want to stop this recording කියලා pop-up එකක් එනවා. එතකොට ඔයගොල්ලන්ට වඩා ලේසියෙන් හඳුනා ගන්න පුළුවන් ඔයගොල්ලෝ රෙකෝඩින් එක නවත්තන්නද හදන්නේ නැත්නම් වෙන ඔප්ෂන් එකක් දෝනලා තියෙන්නේ කියලා. මෙතනින් ඔයගොල්ලෝ මේක ඇත්තටම වාසිය තියෙන්නේ ඔයගොල්ලෝ දන්නේ නැතුව hot keys වලින් සමහරවල් රෙකෝඩින් එක ඔෆ් වෙන්න පුළුවන්. ඒ වෙන ෆේල්ස් නවත්ත ගන්න තමයි මේ චෙක් එක දාන්න ඕනේ ඔප්ෂන් එකට. ඊළඟට තියෙනවා automatically record when streaming. ඔයගොල්ලෝ ස්ට්‍රීම් කරද්දී internal file එකක් recording සඳහා භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ ඔප්ෂන් එක ඔයගලන්ට ඕන නම් මෙතනින් චෙක් කර ගන්න පුළුවන්. ඉතින් පල්ලෙහෙන් තියෙනවා වැඩි අත්‍යවශ්‍ය ඔප්ෂන්ස් නෙමේ. අපි ඊළඟට ගියනම් ඊළඟට තියෙනවා source alignment snapping කියලා. මෙතනදී මම වැඩි පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. එහෙම වුණොත් මෙතනදී ඕගොල්ලෝ enable කියන එක තෝරන්න. snap sensitivity කියන එක මෙතන 10.0 කියන එක දෙන්න. ඕගොල්ලන්ගේ වෙන සංඛ්‍යාවක් නම් තියෙන්නේ. ඊළඟට දෙන්න snap sources to edge of screen කියන එක චෙක් කරන්න. ඒ වගේම snap sources to other sources කියන එක චෙක් කරන්න. අන්තිමට තියෙන එක snap sources to horizontal and vertical center කියන එක ඔයගලන්ට අත්‍යවශ්‍යයි නම් විතරක් චෙක් කරන්න කියලා කියනවා. projectors ගැන මම මෙතනදී කතා කරන්නේ නැහැ. මොකද project කරනවා කියන්නේ ඔයගොල්ලෝ ඔයගලගේ මේ screen recording එක පාවිච්චි කරලා මොකක් හරි project එකක් කරනවා නම් ඒ විදිහට මේ settings හදා ගන්න පුළුවන්. ඊළඟට කියොත් මේක පොඩ්ඩක් වැදගත් දෙයක් system tray කියන එක.
ogollo OBS open karapu gaman OBS start vela e application ekak ogollanta run wenno one kohomada kiyanne eka tamai metenethi kiyanne metenethi OBS ekak window ekak widiyata open wenno ona ogollanta meka disable karanna puluwan dan mama metenin enable karala tiyenne e kiyanne mama OBS ekak start karapu gaman metena system tray eke OBS mark ekak pennena tapi palle hata giyot preview kiyanne eka tiyenawa metenethi preview kiyala kiyanne menna mekata ඔයාලන්ට පේනවා මේ preview එක. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ screen එක record වෙන විදිහ මෙතනින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතාමත් පහසුවෙන්. ඊළඟට අපි කියොත් importers කියන එක search known locations for scene collections when importing. මෙතනදී ඇත්තටම මම recommend කරන්නේ ඕගොල්ලන්ට තියෙන low end PC එකක් නම් මේක check කරන්න එපා. මොකද ඇත්තටම scene collections තොර කැෂ් ෆෝල්ඩර්ස් විදියට ඇවිල්ලා ඒ විදියට ප්‍රොසෙස් වෙන්න තමයි මේ ඔප්ෂන් එක තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට හයි ස්පෙක් PC එකක් තියෙනවා නම් මේක චෙක් කරාට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ස්ටුඩියෝ මෝඩ් කියලා කියන්නේ ඕගොල්ලන්ට පේනවා මේ විදියට ස්ටුඩියෝ එකක් විදියට. ඒ කියන්නේ ඕගොල්ලන්ට එක වින්ඩෝ එකකින් ඕගොල්ලන්ගේ ඕගොල්ලෝ ෆේස් කැම් එකක් පාවිච්චි කරනවා නම් එක වින්ඩෝ එකකින් ඕගොල්ලන්ගේ ෆේස් කැම් එකයි අනිත් වින්ඩෝ එකකින් ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකයි ඔයගොල්ලන් ලේසියෙන් බලා ගන්න පුළුවන් වෙන විදිහට තමයි ස්ටුඩියෝ මෝඩ් කියන එක දාගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අන්තිමටම තියෙනවා মালටි view කියන එක. মালටි view ගත්තොත් click to switch between scenes. ඒ කියන්නේ දැන් මම ඔයගොල්ලන්ට පුළුවන් profiles වගේ හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක scene එකක් හදලා ඒකට අත්‍යවශ්‍ය sources විදිහට මෙතනින් choose කරලා ඔයගොල්ලන්ට scenes දෙක තුනක් හදා ගන්න පුළුවන්. සමහර ලාට ඔයගොල්ලන්ගේ games record කරන්න එක scene එකක් හදා ගන්න පුළුවන්. එතකොට තව scene එකක් හදා ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ normal screen එක record කරගන්න විශේෂයෙන් ඕගොල්ලෝ zoom hari ms teams වල hari meeting එකක ඉන්නවා නම් නැත්නම් ඕගොල්ලෝ online පාඩම් වල ඉන්නවා නම් එතකොට අන්තිමටම තියෙන option එක ගැන අපි කතා කරමු. multi view layout කියන එක මෙතනදී horizontal top 8 scenes කියන එක තමයි මම දීලා තියෙන්නේ. එතකොට මෙතනින් 8 scenes ඔයගලන්ට පේනවා. මෙතනින් පොඩි පොඩි windows 8 කියන්නේ 8ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ඒක අඩු වැඩි වශයෙන් කරගන්න පුළුවන්. recording එකේ ගුණාත්මකභාවය තමයි මෙතනින් අපට ගන්න පුළුවන් වෙන්නේ. streaming පැත්තට මම යන්නේ නැහැ. output කියන තැනට යන් අපි. එතකොට recording ගැන ගත්තොත් recording path එක ඔයගලන්ට මෙතනින් choose කරන්න පුළුවන්. එතකොට recording quality එක ඔයගලන්ට තෝරගන්න පුළුවන්. ඒ වගේම recording format එක තෝරගන්න පුළුවන්. මම මෙතෙන්දී choose කරලා තියෙන්නේ MP4 කියන format එක. ඔයගලන්ට මීට වඩා අඩු preset එකක් පාවිච්චි කරන්න වෙනවා ඔයගලන්ගේ PC එක low end PC එකක් නම්. මොකද මෙතනින් ඔයගලන්ට පල්ලෙහායින් පේනවා warning recordings save to MP4 MOV will be unrecoverable if the file cannot be finalized. ඒ කියන්නේ මේ දැන් වෙන recording එක මේගොල්ල cache file එකක් විදියට තිබිලා ඔයගොල්ල recording එක off කරාට පස්සේ තමයි MP4 file එකක් බවට හැරෙන්නේ පරිවර්තනය වෙන්නේ. එතකොට ඒ process එකේදී තප්පර 10ක 12ක විතර කාලයක් තමයි මේකට ගත වෙන්නේ. ඒ කාලය ඇතුළතදී ඔයගොල්ලන්ගේ PC එක එක සැරේම switch off වුණොත් එහෙම නැත්නම් power cut එකකට ගියොත් වගේ මොන හරි වුණොත් ඕගලන්ට ඒ recording එක recover කරගන්න විදියක් නැහැ. ඉතින් ඒක තමයි මේගොල්ලෝ මෙතනදී කියන්නේ. ඒ ඕගලන්ගේ choice එක අනුව ඒක තෝරගන්න. ඊළඟට අපි යමු audio section එකට. ඉතින් audio ගැන කතා කරොත් general කියන එකෙන් ඕගොල්ලෝ 48 kHz කියන එක දෙන්න sample rate එක. channels කියන එක stereo දෙන්න. ඕගලන්ට අවශ්‍ය නම් මොනෝ පෙන්න ස්ටීරියෝ තමයි හොඳ. ග්ලෝබල් ඔඩියෝ ඩිවයිසස් කියන තැනින් ඔයගලන්ට පුළුවන් ඩෙස්ක්ටොප් ඔඩියෝ කියන එක ඔයගලන්ගේ සවුන්ඩ් රෙකෝඩින් වෙන්න ඕනේ මොකෙන්ද කියන එක ඔයගලන්ට චූස් කරන්න පුළුවන්. මම මෙතන දීලා තියෙන හෙඩ්ෆෝන්ස් කියන එක ඔයගලන්ට දෙන්න පුළුවන් ස්පීකර්ස් කියන එක එහෙම නැත්නම් ඒක රෙකෝඩ් වෙන්නේ නැති වෙන්න ඩිසේබල් කරන්න පුළුවන්. ඩිෆෝල්ට් දුන්නාම OBS එකේ රෙකෝඩින් වෙද්දී සවුන්ඩ් එන්නේ මොකෙන්ද කියලා ඔටෝ ඩිටෙක්ට් වෙලා ඒ විදිහට රෙකෝඩ් වෙනවා. ඊළඟට
desktop audio 2 මෙතනදී ඔයගලන්ට මේක ඕන වෙන්නේ ඔයගලගේ මොනිටර්ස් දෙකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයගොල්ලෝ PC දෙකක run කරනවා නම් ඒ විදිහට audio files දෙකක් ඔයගලන්ට connect කරගන්න පුළුවන් මෙතනදී ඊළඟට අපි ආ මයික් auxiliary audio කියන එකට මෙතනදී ඔයගොල්ලන්ගේ voice එක record කරගන්න ඕන නම් මෙතනදී ඔයගලන් choose කරන්න පුළුවන් microphone කියන එක තන මෙතනදී ඔයගොල්ලෝ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕගොල්ලෝ මයික් එකක් මේ විදිහට කනෙක්ට් කරගෙන තියෙනවා නම් ඒක හරියට තෝරගන්න ඔයගලගේ PC එකේ මයික් එක මොකක්ද කියලා ඒ දෙක අතරින් හරියට තෝරගන්න. ඉතින් ඔයගලන්ට තවත් මයික් දෙක තුනක්ම රෙකෝඩ් කරන්න ගන්න ඕන නම් මේ විදිහට මෙතනින් චූස් කරන්න පුළුවන්. මෙතනින් ඩිටෙක්ට් වෙනවා ඔයගලගේ ඩිවයිස් එකට කනෙක්ට් කරලා තියෙන මයික්ස් මොනවද කියලා. අපි පල්ලෙහාට යමු. ඊළඟට තියෙන ඇඩ්වාන්ස්ඩ් සෙක්ෂන් එක මොනිටරින් ඩිවයිස් කියන්නේ ප්‍රධාන වශයෙන් ඔයගලගේ සවුන්ඩ් රෙකෝඩින් වෙන්න ඕනේ මොකේද කියන එක තෝරන්න ඕනේ. හෙඩ්ෆෝන්ස් තමයි මම දීලා තියෙන්නේ මේකටත්. ඔයගලන්ට ඕන නම් ස්පීකර්ස් දෙන්න පුළුවන්. හොට්කීස් ගැන අපි ඊළඟට කතා කරමු. ඊට කලින් අපි වීඩියෝ එක ගැන කතා කරමු. මෙතනදී බේස් කියන්නේ කැන්වස් රෙසලූෂන් කියන එක ඔයගලගේ ස්ක්‍රීන් එකේ රෙසලූෂන් එකට දෙන්න. output resolution කියන එක දැන් මම මෙතන දීලා තියෙන්නේ 720p quality එකට. ඔයගලන්ට ඕනෙම නම් ඊට වඩා වැඩි quality එකක් ගන්න පුළුවන්. ඊළඟ down scale filter කියන එක ඔයගලන්ට මෙතනින් options හතරක් තියෙනවා. මම මෙතන තෝරලා තියෙන්නේ Lancos sharpen scaling 36 samples කියන එක. ඔයගලගේ recording එකේදී යම්කිසි ගැටලුවක් ඇති වෙනවා නම් මෙතනින් down scale filter කියන එක අඩු එකක් තෝරගන්න. තොට ඊළඟට තියෙන common fps values කියන එක මට ඒක change කරන්න ඕනේ. මොකද මම මේකෙන් තමයි record කරන්නේ. මම දැනට මේ ගැන කියලා දෙන්නම්. common fps values කියලා තියෙනවා. එතකොට මෙතනදී ඔයගලන්ට choose කරන්න පුළුවන් ඔයගලගේ recording එකේ frames per second කොච්චරක් එන්න ඕනද කියලා. මම මෙතන දීලා තියෙන්නේ 60 fps කියන එක. මෙතනදී ඔයගලන්ට තෝරගන්න පුළුවන් 30 තියෙනවා, 15 තියෙනවා, 10 තියෙනවා, අතරමැද තියෙනවා. ඔයගලන්ට freely choose කරන්න පුළුවන් ඒක. ඊළඟට අපි යමු හොට් කීස් ගැන කතා කරන්න. ඉතින් මෙතනදී ඔයගලන්ට ස්ට්‍රට්ස් ඒ කියන්නේ OBS එකේ ඔයගලන්ට මෙහෙම මවුස් එකේ ඇරෝ එක අරන් ගිහිල්ලා ක්ලික් කරලා ගන්න සියලුම දේට ආසන්න වශයෙන් හොට් කී එකකින් ලේසියෙන්ම ඇක්ටිවේට් කරගන්න පුළුවන්. මෙතනදී මම දීලා තියෙනවා ස්ටොප් රෙකෝඩින් start recording කියන එකට insert button එක. මෙතනදී ඔයගොල්ලෝ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ ගේම් record කරනවා නම් එහෙම නැත්නම් වෙන මොකක් හරි application එකක් record කරනවා නම් එන්න ඒ application එකේ hotkeys විදිහට මේ start stop recording හරි stop start streaming කියන hotkeys වලට හරි ඒ දෙක same තියෙනවා නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මෙතනින් ඔයගොල්ලෝ වෙන කී එකක් තෝරන්න. එහෙම නැත්නම් ඊළඟට මම කියන්නම් මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට start recording කියන එකට අපිට තව hot key එකක් දාන්න ඕන නම් මෙතනින් plus mark එක right click කරන්න. එතකොට ඔයගොල්ලන්ට එනවා තව blank එකක්. එතකොට ඔයගොල්ලන්ට මෙතනින් මෙන්න මෙහෙම තියලා ඔයගොල්ලන්ට ඕනේ කී එක press කරන්න. මම බෑක් ස්පේස් ඔබනවා. හරි ඒ විදිහට එනවා. ඉතින් ඔයගලන්ට ඒක ඕනේ නැත්තම් මෙන්න මේ විදිහට bin ෆයිල් එක ක්ලික් කරන්න. හරි. ඉතින් ඒක ඔයගලන්ට ඕනේ වෙන විදිහට ඕන තරම් කීස් දා ගන්න පුළුවන් මේවට. ඊළඟට අපි යමු අවසාන කොටසට. ඒ තමයි ඇඩ්වාන්ස්ඩ්. ඉතින් මෙතනදී ජෙනරල් කියන එකේ process priority කියන එක හයි දෙන්න පුළුවන්, above normal දෙන්න පුළුවන්, normal දෙන්න පුළුවන්, below normal දෙන්න පුළුවන්, idle කියන එක දෙන්න පුළුවන්. මෙතනදී ඇත්තටම වැදගත් වෙන්නේ ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ ගේම් එකක් රන් කරනවා නම් ගේම් එකක් රෙකෝඩ් කරනවා නම් මෙතනදී සමහර ලාවට ඔයගොල්ලන් සිස්ටම් එකෙන් ගේම් එකට ප්‍රයොරිටි එක දෙන්න ඕන නිසා ඔයගොල්ලන්ගේ රෙකෝඩින් එක ක්‍රෑෂ් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඩිස්ක් එකක් ගන්න ඕන නැත්නම් මෙතනින් ඔයගොල්ලෝ high කියන එක දෙන්න.
මෙතනදී ඔයගොල්ලෝ normal application එක record කරනවා නම් idle කියන එක දුන්නාම ඇති. ඉතින් ඔයගොල්ලන්ගේ video කියන section එකේ renderer කියන එකට ඔයගොල්ලන් direct 3D 11 හරි එහෙම නැත්නම් 12 10 9 ඕන එකක් දෙන්න පුළුවන්. ඉතින් color format කියන එක ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඕන විදිහට ගැළපෙන විදිහට recording කියන එකේ file name formatting කියන එක ඔයගොල්ලන්ට ඔයගොල්ලන් recording එකේ name එක ඔයගොල්ලන් choose කරන්න පුළුවන් එහෙම නැත්නම් මෙන්න මේ විදිහට ඒගොල්ලෝ දෙනවා. එතකොට මෙතනින් overwrite if file exists කියන්නේ අපි මේ මෙතනින් දෙන නමින්ම තවත් name එකක් දැනටමත් හැදිලා නම් තියෙන්නේ සමහරවිට මේගොල්ලෝ තවත් name එක change කරන්න පුළුවන් එහෙම නැත්නම් එහෙම කළා overwrite කරනවා. ඊළඟ ඔප්ෂන් එක බලොත් automatically remix to mp4 record as mkv. මෙතනදී මම ඔයගලන්ට මුලින් කිව්ව මතක ඇති output කියන section එකේ ඔයගලන්ට මෙන්න මේ warning එක තියෙනවා. mp4 mov විදියට record කරද්දී අපි recording එක stop කරාම තප්පර කිහිපයක් යනවා ඒක process වෙන්න. ඉතින් ඒ process වෙන කාලය නැති කර ගන්න නම් ඕගලන්ට දාන්න පුළුවන් මෙන්න මේ තියෙන විදියට mkv ෆයිල් ෆෝමැට් එකට. එතකොට මේගොල්ලෝ මෙන්න මේ ඔප්ෂන් එක චෙක් කරාම ඕගොල්ලෝ mkv ෆයිල් එකක් විදියට රෙකෝඩ් කරපු ඒ වීඩියෝ එක මේගොල්ලෝ mp4 රෙකෝඩින් එකක් බවට පරිවර්තනය කරනවා. ඉතින් අන්තිම ඔප්ෂන් එක ගැන අපි කතා කරොත් hotkey focus behavior. මෙතනදී ඔයගලන්ට දෙන්න පුළුවන් ඔයගොල්ලෝ සමහරවිට ගේම් එකක් රෙකෝඩ් කරනවා නම් මෙතනදී ඒ එතනදී තමයි මම දැන් ගොඩක් වැදගත් වෙන්නේ never disable hotkeys. ඔයගලන්ගේ hotkeys වලින් කරන්න පුළුවන් දේවල් disable කරන්න පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එකෙන්. ඊළඟට disable hotkeys when main window is in focus. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගේම් එකක් full screen දාලා ප්ලේ කරනවා නම් ඒක තමයි main window is in focus කියලා කියන්නේ. ඉතින් එහෙම ඒ විදිහට window එකක් focus වෙලා තියෙනවා නම් disable වෙන hotkeys ඔයගලන්ට මේ option එක choose කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට ඒක යන්නේ පැත්ත. ඒ කියන්නේ main window එකක් focus වෙලා නැත්නම් ඒ hotkeys disable වෙන්න ඕන. ඒ කියන්නේ ඔයගොල්ලෝ use කරන්නදී වෙලාවට hotkeys disable වෙන්න ඕන නම් මේ option එක චෙක් කරන්න. ඉතින් හරි ඔන්න අද මම ඔයගලන්ට මේ කොටසින් කියලා දුන්නේ OBS එකේ screen recording ගැන settings. හරි අපි දැන් බලමු කොහොමද අපේ Android device එකේ screen record කරන්න කියන එක ගැන. මුලින්ම ඔයගොල්ලෝ ඔයගලන්ගේ Android device එකේ Google Play Store app එක open කරගන්න. මමත් open කරගන්නවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ ඔයගලන් සර්ච් බාර් එකේ ටයිප් කරන්න ADV screen recorder කියන එක. මම කලින් ටයිප් කරලා තියෙනවා. ඒක සර්ච් කරාම ඔයගලන්ට මුලින්ම suggest වෙනවා මෙන්න මෙහෙම app එකක්. ByteRayo කියන සමාගමෙන් release කරලා තියෙන ADV screen recorder කියන app එක. ඉතින් මෙතනදී ඔයගලන්ට මේ app එක download කරගන්න පුළුවන් ඔයගොල්ලෝ app එක open කරන්න. ඉතින් ඊළඟට ඔයගලන්ගේ device එකේ permissions අහයි. ඔයගොල්ලෝ මේ හැම permission එකටම yes දෙන්න නැත්නම් ඔයගලන්ට මේ app එක run කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපි මේ app එකේ settings ගැන බලුවොත් PM settings වලට මුලින්ම තියෙනවා show 3 second countdown කියන එක. මෙතනින් කියන්නේ ඔයගොල්ලන්ගේ recording එක start කරන්න කලින් තප්පර 3ක පමණ කාලයක් countdown එකක් දෙන්න ඕනෙද නැද්ද කියන එක තෝරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති නම් මේ option එක on කරගන්න පුළුවන්. ඊළඟට පල්ලෙහෙන් තියෙන magic button settings කියලා. මෙතනින් ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලන්ගේ screen එක record කරන අතරේ ඔයගොල්ලන්ගේ device එකේ screen එක record වෙන එක pause කරන්න හරි එහෙම නැත්නම් recording එක නවත්තන්න හරි එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ camera එක on කරන්න හරි settings හතරක් තියෙන පොඩි floating widget එකක් තමයි මෙතනින් ඔයගොල්ලන්ට දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඒක අවශ්‍යයි නම් ඔයගොල්ලෝ මේක ඕන් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මැජික් බටන් ඔපැසිටි, ඒ කියන්නේ ඒක ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකත් එක්ක බලද්දි කොච්චර ක්ලියර් විදියට පේන්න ඕනද කියන එක ඔයගොල්ලන්ට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. හරි, අපි ඊළඟට බලමු රෙකෝඩින් එන්ජින් කියන එක.
මෙතනදී ඔයගොල්ලෝ බේසික් එන්ජින් කියන එක චූස් කරොත් ඔයගොල්ලන්ට ඉන්ටර්නල් සවුන්ඩ් රෙකෝඩින් ඇක්සස් කරන්න බැහැ. ඒ වගේම ලෙගසි ඇඩ්වාන්ස්ඩ් එන්ජින් කියන එකත් ඉන්ටර්නල් සවුන්ඩ් රෙකෝඩින් සපෝට් කරන්නේ නැහැ. නිව් ඇඩ්වාන්ස්ඩ් එන්ජින් කියන එක තමයි ඉන්ටර්නල් සවුන්ඩ් රෙකෝඩින් සපෝට් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ ෆෝන් එක ලැග් වෙනවා නම් එහෙම නැත්නම් ස්ටක් වෙනවා වගේ නම් නිව් ඇඩ්වාන්ස්ඩ් එන්ජින් කියන එකෙන් රෙකෝඩ් කරද්දී ඔයගොල්ලෝ බේසික් එන්ජින් කියන එකට හරි එහෙම නැත්නම් ලෙගසි ඇඩ්වාන්ස්ඩ් එන්ජින් කියන එකට මාරු කරගන්න. ඊළඟට අපිට පුළුවන් වීඩියෝ රෙසලූෂන් කියන එක තෝරන්න. මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් ස්ක්‍රීන් එකේ රෙසලූෂන් එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් 720p රෙසලූෂන් එකකින් රෙකෝඩ් කරන්න පුළුවන්. 480p, 360p, 240p කියන රෙසලූෂන්ස් වලින් ඔයගොල්ලන්ට රෙකෝඩ් කරන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට තියෙන ඔප්ෂන් එකක් වීඩියෝ බිට් රේට් කියන එක. මෙතනදී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ වීඩියෝ බිට් රේට් කියන එක ඔටෝමැටික් කරාම ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ තියෙන වීඩියෝ බිට් රේට් එක තමයි මෙතනින් කැප්චර් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඊට වඩා ගොඩක් හය ක්වලිටි එකක් අවශ්‍යයි නම් ඔයගොල්ලෝ මෙතනින් 15 Mbps කියන ඔප්ෂන් එක තෝරගන්න. ඔයගොල්ලන්ගේ ස්ටෝරේජ් ලෝ වගේ නම් වැඩි දිගු කාලීනව රෙකෝඩ් එකක් කරනවා නම් ඔයගොල්ලෝ 2 Mbps කියන එක තෝරන්න. ඊළඟට අපි බලුවොත් වීඩියෝ ෆ්‍රේම් රේට් කියන එක. ඔයගොල්ලෝ ගේම් එකක් ප්ලේ කරද්දී ඒක රෙකෝඩ් කරනවා නම් මම රෙකමන්ඩ් කරන්නේ 60 fps කියන එක දාගන්න කියලා. ඔයගොල්ලෝ එහෙම නැතුව නෝමල් ඇප්ලිකේෂන් එකක් රන් කරද්දී ඒක රෙකෝඩ් කරනවා නම් ඔයගොල්ලෝ 24 fps දාගත්තොත් වඩා සුදුසුයි. ඒ අතරමැද තියෙන 25, 30, 48 fps කියන ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන් රන් කරන ඇප්ලිකේෂන් එක අනුව සුදුසු පරිදි ඔයගොල්ලෝ ඒක තෝරගන්න. ඉතින් ඊළඟට අපි බලුවොත් වීඩියෝ ඔරියන්ටේෂන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්න ඕනේ ලෑන්ඩ්ස්කේප් විදිහටද එහෙම නැත්නම් පෝට්‍රේට් විදිහටද කියලා ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්. මෙතනින් ඔටෝ දුන්නාම ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එක දැන් තියෙන විදිහ අනුව තමයි රෙකෝඩින් ඔරියන්ටේෂන් එක තීරණය වෙන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට තියෙනවා රෙකෝඩ් ඕඩියෝ කියන ඔප්ෂන් එක. ඊටමත් වැදගත් ඔප්ෂන් එකක්. මෙතනින් නෝ ඕඩියෝ කියන එක තේරුවොත් ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එක විතරයි රෙකෝඩ් වෙන්නේ. මයික්‍රෝෆෝන් එක තේරුවොත් ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකත් එක්ක මයික්‍රෝෆෝන් එකත් රෙකෝඩ් වෙනවා. ඉතින් මෙතනින් පල්ලෙන් තියෙනවා ඉන්ටර්නල් ඕඩියෝ වරන් ඇතුළේ තියෙන Android 10 Plus කියලා. ඉතින් මෙතනින් කියවෙන්නේ ඔයගොල්ලන්ගේ Android device එකේ version එක Android version 10 හරි එහෙම නැත්නම් ඊට වඩා වැඩි එකක් හරි නම් විතරයි ඔයගොල්ලන්ගේ ඉන්ටර්නල් සවුන්ඩ් රෙකෝඩින් සපෝට් කරන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ඩිවයිස් එක Android version 9, 8, 7, 6 වගේ version එකක නම් තියෙන්නේ ඔයගොල්ලන්ට රෙකෝඩ් කරන්න වෙන්නේ මයික්‍රෝෆෝන්. ඊළඟට පල්ලෙහැන් තියෙන ඕවර්ලේ කැමරා සෙටින් කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරද්දී ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ පැත්තෙන් හරි කොහෙන් හරි ඔයගොල්ලන්ට අවශ්‍ය ඕනෑම තැනක ඔයගොල්ලන්ගේ කැමරා එක ප්ලේස් කරගන්න පුළුවන්. ඊළඟට පල්ලෙහැන් තියෙනවා ඕවර්ලේ සෙටින්ග්ස් යටතේ ලෝගෝ ඇන්ඩ් ටෙක්ස්ට් කියලා. ඔයගොල්ලෝගේ වීඩියෝ එකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ කොහෙන් හරි ඔයගොල්ලෝ ඒ වෙලාවේ කරන ටොපික් එක හරි සබ්ටයිටල්ස් වගේ දානවා නම් ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට ෂෝ ටෙක්ස්ට් කියන ඔප්ෂන් එක ඕන් කරගන්න පුළුවන්. මෙතන පල්ලෙහැන් තියෙන ටෙක්ස්ට් කියන තැනින් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන වචන ටික දාගන්න පුළුවන්. අපිට ඕන දෙයක් මෙතින් ටයිප් කරන්න පුළුවන්. ඊළඟට පල්ලෙහැන් තියෙනවා ෆොන්ට් කියන එක. මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ඒ පේන්න ඕනේ අකුරු මොන ෆොන්ට් ස්ටයිල් එකෙන්ද තියෙන්න ඕනේ කියලා. මෙතන ඔයගොල්ලන්ගේ අකුරු වල සයිස් එක තෝරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් එකේ කලර් එක තෝරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ෆ්‍රීලි මෙන්න මේ විදිහට කලර් එකක් තෝරගන්න පුළුවන්. ඊළඟට පල්ලෙහාට ගියාම ලෝගෝ සෙටින්ග්ස් කියන එක තියෙනවා. ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ ලෝගෝ එකක් ඔයගොල්ලන්ට පෙන්න ගන්න ඕන නම් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ඉමේජ් කියන එකෙන් තෝරලා ඔයගොල්ලන්ට අවශ්‍ය ඉමේජ් එක අප්ලෝඩ් කරලා ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ ඔයගොල්ලන්ට කැමති තැනක ඔයගොල්ලන්ගේ විශේෂිත ලෝගෝ එකක් තියෙනවා ස්ක්‍රීන් රෙකෝඩ් එක අතරෙදී එතනට ප්ලේස් කරන්න පුළුවන්. ඒ ලෝගෝ එකේ සයිස් එක මෙතනින් ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන්. ඉතින් පල්ලෙහාට ගියාම ඔයගොල්ලන්ට තියෙනවා ඉන්ෆෝ යටතේ අවුට්පුට් ෆෝල්ඩර් කියන එක. මෙතනින් ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ රෙකෝඩ්ස් කොහෙද ස්ටෝර් වෙන්න ඕනේ කියලා. මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ ඔයගොල්ලන්ගේ ඉන්ටර් ස්ටෝරේජ් එක ෆිල් වෙලා නම් තියෙන්නේ. ෆිල්මත් වෙන්න මොකද ඔයගොල්ලෝ රෙකෝඩ් කරන අතරෙදී ඔයගොල්ලන්ගේ ස්ටෝරේජ් ෆිල් වුණොත් ඔයගොල්ලන්ට මේ රෙකෝඩ් එක රිකවර් කරගන්න බැරුව යනවා. පල්ලෙහැන්ම තියෙන වර්ෂන් එක 4.3.1 කියන
මේ app එකේ latest version එක. හරි. ඉතින් ඔයගලන්ට උඩින් තියෙන්නේ මම මේ කලින් record කරපු recordings ටිකක්. ඉතින් ඔයගලන්ට පල්ලෙහැයින් තියෙනවා plus mark එකක්. ඉතින් ඒක click කරාම ඔයගලන්ට පුළුවන් ඔයගලගේ screen එක record කරන්න. මෙතනින් අපිට පේනවා start casting or recording with ADV screen recorder කියන එක. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ start now දෙන්න. එතකොට මේ app එකට ඔයගලගේ screen එකේ record වෙන්න access එනවා. එතකොට ඔයගලන්ට පේන මෙන්න මේ විදිහට floating widget එකක් ඔයගලන්ට පේනවා. ඒක click කරාම ඔයගලන්ට උඩින්ම තියෙනවා ඔයගලගේ screen එක record කරන්න option එක. ඊට යටින් තියෙනවා ඔයගොල්ලෝ ඔයගලෙන් කලින් record කරපු videos වල playlist එක open කරගන්න. ඊටත් පල්ලෙහැයින් මෙන්න මේ icon එකෙන් ඔයගලන්ට පුළුවන් ඔයගලගේ camera on කරගන්න. ඊටත් පල්ලෙහැයින් අන්තිමටම තියෙන icon එක ඔයගලන්ට පුළුවන් ඔයගලගේ screen එකේ ඕන තරම් ඔයගලන්ට අඳින්න කරන්න. ඕනේ color එකකින් මෙතනින් තෝරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඉතින් ඒ විදිහට ඔයගලගේ screen එක record කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මෙන්න මේ ඇඳපු දේවල් අවශ්‍ය නැත්නම් back ඔබන්න පුළුවන්. එතකොට ඔයගල අන්තිමටම ඇඳපු දේවල් නැතුව යනවා. සම්පූර්ණයෙන් අයින් කරන්න ඕන නම් කතිර සලකුණ click කරන්න. ඉතින් ඊළඟට ඔයගලගේ screen එක record කරන්න ඕනේ වෙද්දී ඔයගලගේ මුලින්ම තියෙන icon එක press කරන්න. ඉතින් දැන් ඔයගලන්ට පේනවා මෙන්න මේ floating widget එකේ ලාවට පේනවා time එකක් run කරනවා. ඒ කියන්නේ ඔයගලගේ screen එක කොච්චර වෙලාවක ඉඳන් record වෙනවද කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලගේ screen එක record වෙලා ඉවර නම් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ විදියට pause කරන්න. එහෙම නැත්නම් record එක ඉවර කරන්න. ඉතින් මෙතනින් ඉවර කරාම ඔයගලන්ට රින් පේනවා screen recording captured කියලා. ඔයගලන්ට එතනින් පුළුවන් share කරන්න, එහෙම නැත්නම් delete කරන්න, එහෙම නැත්නම් video එක trim කරන්න. ඉතින් මේක තමයි ADV screen record එකෙන් අපිට කරන්න පුළුවන් දේවල්. මෙතනින් ඔයගලන්ට බලන්න පුළුවන් ඔයගොල්ලෝ record කරපු recordings මොනවාද කියලා. ඉතින් ඔයගලන්ට ඊට උඩින්ම පේනවා available storage කියලා. ඉතින් ඔයගලන්ට ලේසියෙන්ම දැනගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ recordings කරන්න පුළුවන්ද කියලා. හරි මෙතනින් අද මේ වීඩියෝ එක ඉවර වෙනවා. ඉතින් ඕගොල්ලෝ යන්න කලින් කියන්න ඕනේ මගේ විදේශගත යාළුවෙක් channel එකක් ආරම්භ කරා. ඉතින් ඒ තමයි Blind Wolf කියන channel එක. මම පල්ලෙහා description එකෙන් ඒ link එක දාන්නම්. ඕගොල්ලෝ ඒ channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් යා ගොඩක් මහන්සි වෙලා තමයි creativity videos කරන්නේ. ඕගොල්ලෝ ඒ videos බලලා හොඳයි නම් like කරන්න, එයාට support එකක් වෙන්න subscribe කරන්න.